බයිබන් කියලාදත් පිළිගන්නවා මගේ දුවල පුතාලා සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ හතවසර ගණිතයේ පෙළපොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දුවේ පුතේ ඔයාලා හතවසරට ගිහිල්ලා ඔයාලගේ ගණිතයේ පෙළපොතේ තියෙන පළවෙනි පාඩම අද පටන් ගන්නයි යන්නේ. ඉතින් මීට හේතදී ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ 6 වසරේ ඉඳි කරපු වීඩියෝ මාලාව නැත්නම් ඔයගොල්ලොගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒගොල්ලොන්ව සම්බන්ධ කරන්න පුළුවන් 6 වසරේ සම්පූර්ණ පෙළපොතම කරලා තියෙනවා. ඉතින් මේ පෙළපොතේ තියෙන අභ්‍යාස මාලාවන් එක ඔයගොල්ලොන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයගොල්ලොගේ නංගිලා මල්ලිලාව සම්බන්ධ කරවන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැන් 7 වසරට ආවා විතරයි. ඉතින් 7 වසරට ආවත් ඔයගොල්ලොන්ට 6 වසරේදී මගහැරිච්ච දේවල් තියෙනවනම් මේ පාඩමේ කරගෙන යනකොට, ඒ කියන්නේ මේ 7 වසරේ පාඩම් මාලාව කරගෙන යනකොට ඔයාලට ඇති වෙන යම්කිසි ගැටලු තිබුණොත් ඒ ගැටලු වලට විසඳුමක් හැටියට ඒ ගණන් වල නැත්නම් ඒ පාඩම් වල සරලම ආකාරයෙන් තියෙනවා 6 වසරේදී. ඊට වඩා ටිකක් සංකීර්ණ වෙලා තමයි ඔයගොල්ලොන්ට 7 වසරේදී ඒ පාඩම් ඔයගොල්ලෝ ළඟට ඔයගොල්ලෝගේ පෙළපොත් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 8 වසරට යනකොට තව ටිකක් සංකීර්ණ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ පාඩම් මාලාව පෙළ ගැස්සিলা තියෙන්නේ. ඉතින් යම්කිසි දෙයකින් ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් ඔයගොල්ලොන්ට ඒ වීඩියෝ සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මගේ चैनल लेके प्लेलिस्ट देखा दरेंट तीन एक पे प्लेलिस्ट तीना लेसन मैथ्स ग्रेड सिक्स हाईवासरे सीएलूम पाड़ांटिकोलोंगे पेले पोतट अदाल सीएलूम पाड़ांटिके तीनवाइंगे वीडियो बलांट पुलवा इधिंग हतवासर टापु ओयगोलोंगे गणिते पेले पोते पलवेनी पाड़म तमाई अद मंग ओयगोलोत्ते के कथा करानी हरी පළවෙනි පාඩම මොකද්ද තියෙන්නේ සමමිතිය පාඩම. ඉතින් සමමිතිය කියන්නේ ඉතාම සරල පාඩම. ඔයගොල්ලන්ට සිද්ධාන්තමය වශයෙන් කතා කරන්න දෙයක් නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිද්ධාන්ත කොටස් කීපයක් තියෙන ගණන් හදන්න වගේ දේවල් නැහැ. ඉතින් මොකක් හරි රූපයක් බලලා ඔයගොල්ලන්ට සමමිතිය මොකද්ද කියන එක තේරුම් ගන්න ඔයගොල්ලන්ට ඒ දේ ගැන තේරුම් කරවන්න අවශ්‍ය වෙන මූලික කරුණු කීපයක් තමයි මේ පාඩමෙන් කතා වෙන්නේ. ඉතින් වැඩි කතාවල් වලට යන්න නැතුව මම දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ හත වසරට ගියේ ගිහිල්ලා දැන් ඔයගොල්ලෝගේ අලුත් යාළුවෝ ඇති ඔයගොල්ලෝගේ පන්තියේ. ඉතින් ඔයාලගේ පන්තිවලදී හම්බ වෙන ඇති අලුත් යාළුවෝ. ඉතින් ඒ යාළුවන්වත් දැනුවත් කරන්න 6 වසරේදී අපි ගණිතයේ පෙළපොත සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ආවා වගේම 7 වසරේ ගණිතයේ පෙළපොතත් මේ විදිහටම සරලවම කතා කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ව සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ වීඩියෝ මාලාවක් තියෙනවා. ඔයගොල්ලොත් ඒකට සම්බන්ධ වෙන්න කියලා ඒ අයවත් සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන්නේ ඔයගොල්ලෝ මගේ channel එක හරහා පළවෙනි වතාවට නම් පාත තියෙනවා රතුපාට subscribe button එක ඒක click කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් එතකොට තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලොන්ගේ ළඟටම ගෙන්වා ගන්න හැකි වෙන්නේ. ඉතින් අපි යන් එනං අපේ पेलपोते तीन पलवेनी पाड़म सममितीय कीन पाड़मेट මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් කියලා තියෙනවා. අධ්‍යයනය කිරීමෙන් මොනවද ඔයාලට ලැබෙන්නේ බලන්න ඔයාලට තිරේ බලා ගන්න පුළුවන්. ද්විපාර්ශික සමමිතිය සහිත තල රූප හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. ද්විපාර්ශික සමමිතිය දැන් ඕක කිව්වට පස්සේ ඔක ගැන වැඩිය හිතන්න එපා. අපි ඉදිරියට කතා කරගෙන යනවා. හරි. ඊට පස්සේ තියෙනවා ද්විපාර්ශික සමමිතිය සහිත රූපයක සමමිති අක්ෂ ඇඳීමට සහ කොටු කඩදාසි මත ද්විපාර්ශික සමමිතිය සහිත තල රූප නිර්මාණය කිරීමට හැකියාවක් ලැබෙනවලු. දැන් ඔය කියපු සේරම දැන් සමහර දරුවෙකුට තේරෙන්න පුළුවන්, සමහර දරුවෙකුට නොතේරෙන්නත් පුළුවන්. හරි, ඒක ගැන හිතන්න දෙයක් නැහැ. අපි ඉදිරියට කියවගෙන යමු. බලන්න එක එක දීලා තිනවා ද්විපාර්ශික සමමිතිය. ද්විපාර්ශික, හරි, ද්වි කියපුවහම කෙලින්ම ඒ වචනෙම තියෙනවා දෙපැත්තක් ගැන තමයි කියවෙන්නේ නේද? දෙපැත්තක් ගැන තමයි ද්විපාර්ශික. द्विपार्शिक सामिति දෙපැත්තක තියෙන සමානකම් ගැන තමයි ඔය කතා වෙන්නේ. හරි, අපි කියවගෙන යමු. බලන්න ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා. චතුරස්‍රාකාරයේ හැඩ සහිත නිල් පාට කාඩ් පතක රූපයක් මෙහි දක්වා ඇත. ඒ රූපයේ දක්වන කඩිර ඔස්සේ දෙකට නැමීමෙන් එකිනෙකට සමපාත. ඒ රූපයේ දක්වන කඩිර ඔස්සේ දෙකට නැමීමෙන් එකිනෙකට සමපාත වේ. එනම් එක මත එක වැටෙන කොටස් දෙකක් ලැබේ. හරි, මොකක්ද එහෙනම් ඔගේ සරලවම ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ ද්විපාර්ශික සමමිතිය කියන්නේ මොකද්ද? යම් කිසි රූපයක් තියෙයි නම් අපි කියමු මේ පොත. මේ පොත
මෙහෙම කරලා නැමුවට පස්සේ මෙන්න මෙහෙම නැමුවට පස්සේ එක මත එක වැටෙනවා නම් මොකක් හරි පොතක් ගත්තට පස්සේ නැත්තම් අපි කියමුකෝ මේ මේ අත් දෙක කියලා අත් දෙක මෙන්න මෙහෙම තියෙන්නේ හරිද මේක එක රූපයක් කියලා හිතන්න මේක මෙන්න මෙහෙම කරලා නැමුවට පස්සේ එක මත එක වැටෙනවා නම් කොහෙන් අප පැනලා තියනවද මෙහෙම පැනලා තියනවද මෙහෙම පැනලා තියනවද මෙහෙම පැනලා තියනවද නෑ හරි එහෙම පැනලා නෑ මෙන්න මෙහෙම එක මත එක වැටෙනවා නම් අන්න ඒ වගේ රූප දැන් මේ මේක රූපයක් නම් මේ අත් දෙකෙන් මේ නිර්මාණය වෙලා තියෙන රූපයක් නම් මෙන්න මෙහෙම එකට කරාට පස්සේ මෙන්න මෙහෙම එක මත එක වැටෙනවා නම් ඒකට කියනවා ද්විපාර්ශික සමමිතික බව කියලා ඔන්න පැහැදිලිවම ඔයගොල්ලන්ට සරලම තේරුම කියලා දුන්නා ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ දැන් මම මේ කියන දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් යට තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් විදියට දාන්න ඔයගොල්ලන්ට අපැහැදිලි උනේ කොතනද කියලා ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කරනකොට ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔන්ලයින් නෙමෙයි ඉතින් ඔන්ලයින් ක්ලාස් එක නම් සාමාන්‍යයෙන් අහලා අපිට ඕන දේක් කරගන්න පුළුවන් නමුත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකිනකොට මේ වීඩියෝ එක කරලා ඉවරයි ඉතින් ඔයගොල්ලන්ට යම් කිසි ගැටලුවක් තිබ්බොත් නැත්නම් කියපු දේක් පැහැදිලි උනේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ආපස්සට අරගෙන ආයෙ නැවත බලන්න. හරි. ඒකත් මතකත් මතක් කරන ගමන් අපි ඉදිරියට පාඩම කරගෙන යමු. හරි. ඊගාට තියෙන්නේ මොකද්ද? ඉහත ලක්ෂණයේ සහිත තවත් රූප කීපයක් පහත දැක්වේ. බලන්න මොකද්ද තියෙන්නේ කියලා. නත්තල් ගහක් වගේ එකක් තියෙනවා නේද? හරි. නත්තල් ගහක් තියෙනවා. සමනලේත් තියෙනවා. තව මොකද්ද තියෙන්නේ? තව මොකද්ද කොළයක් තියෙනවා නේද? හරි. බලමුකෝ. පරිසරයේ දක්නට ලැබෙන මෙවැනි ඇතැම් දෑ එක සමාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ලක්ෂණයෙන් යුක්ත වේ. ඇතැම් නිර්මාණ මෙම ලක්ෂණයෙන් යුක්ත වීම ඒවායට අලංකාරයට හේතු වේ. මෙම ලක්ෂණය සහිත තල රූප පිළිබඳව තවදුරටත් විමසා බලමු. හරි ඉතින් නිකම්ම ඔය සිංහල පාඩමක් වගේ තමයි ඉතින් කියවගෙන යන්න දෙන්නේ. හරි බලන්න. එයා පැත්තේ තියෙනවා බෝකොලයක් තියෙනවා. බලන්න දෙකට නම්පුවාම එක මත එක වැටෙනවද? හරි ඕක වැටෙන්නේ නැහැ කියලා කාට හරි හිතෙනවා නම් ওই විදිහටම උඩින් එකක් ඇඳගත්තා ඇඳගෙන ඉවරලා නමලා බලන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ තියෙනවා ශ්‍රීජු කෝණයක් ශ්‍රීජු කෝණ ආශ්‍රයයක් තියෙනවා ඒක මේ පැත්තට නැමුවත් එක මත එක වැටෙනවා අනිත් අතට නැමුවත් වැටෙනවා ඊගාට තියෙනවා තරුවක් ওই නමන පාරවල් තමයි කඩේිරි වලින් දාලා තියෙන්නේ කඩේිරි පාරවල් දිගේ නමලා බලන්න පුළුවන් ඇත්තටම ඕක එක මත එක වැටෙනවද නැත්නම් මේක ද්විපාර්ශිකයිද කියලා හරි බලන්න ඉහත එක රූපෙහි සමපාත වන ලෙස කොටස් දෙකකට බෙදනු ලබන රේඛා එකක් පමණක් ඇත පළවෙනි එකේ එක රේඛාවකට නේ නමන්න පුළුවන් හරි නිකමට හරි අනිත් පැත්තට නමන්න පුළුවන්ද අනිත් පැත්තට නමන්න බෑ දැන් අනිත් පැත්තට කියන්නේ මෙහෙමයි දැන් අනිත් පැත්තට කියන්නේ මේ මෙහෙම බලන්න මේ මෙහෙම තියෙන එක මේ මෙහෙම නමන්න පුළුවන් මෙන්න මෙහෙම නමන්න පුළුවන් එතකොට නම් එක මත එක වැටේ නමුත් මෙන්න මෙහෙම නමන්න පුළුවන්ද මේ පැත්ත මෙහෙම නමන්න පුළුවන්ද බෑ එතකොට මේ පැත්තෙන් ඔහොම ඔහොම එනවා නේද එනවනේ එහෙම නමන්න බෑ එතකොට නිකන් අමුතු එකක් එන්නේ හරි ඊට පස්සේ බලන්න තියෙනවා හරි ඉහත එක රූපෙහි සමපාත වන ලෙස කොටස් දෙකකට බෙදනු ලබන රේඛා එකක් පමණක් ඇත ඊගමන තියෙනවා 2 3 සහ 4 රූපවල එක් 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 රූපයේ සමපාත වන ලෙස කොටස් දෙකක් ලැබෙන රේඛා එකකට වැඩි සංඛ්‍යාවක් ඇත කියනවා. ඒ කියන්නේ මොකද්ද? 2යි 3යි 4යි අපිට එක මතයක නමන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථා කීපයකදීම එක මතයක නමලා ඒ කියන්නේ සමපාත කරගන්න පුළුවන් කියන එක තමයි ඔය කියලා දෙන්නේ. හරි. බලන්න ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකම එක බලන්න පියවර 1 බලන්න පොතේ දාලා තියෙනවා. බලාගන්න ඔයගොල්ලොනේ තිරෙත් බලාගන්න පුළුවන්. හරි. පියවර 1 මෙහි දැක්වෙන රූපයේ ටිෂු කඩදාසිය පිටපත් කරගෙන කපා ගන්නලු. හරි. දෙවැනියට තියෙනවා කපාගත් රූපයේ දෙක රූපයේ පරිදි එක මත එක වැටීමෙන් සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි සුදුසු රේඛාවක් දිගේ නමන්න පුළුවන් නේද? පුළුවන් අප්පා ඔක නිකන් දෙක වසරේ වගේ කේස් එකක්. හරි. තුන්වෙනි පියවර බලන්න. එම නැමුන් රේඛා දිගේ කඩ ඉරක් එක රූපයේ කඩ ඉරක් ඇඳ එම රූපය ඔබේ අභ්‍යාස පොතේ අලවන්න දෙක වසරේදී අපි අර කොළ කපලා රූප කපලා අලවන්නේ ආන් ඒ වගේ එකක් හත වසරේ ඉන්න ළමයින්ටත් දීලා කමන්නේ පුංචිම තැන ඉඳන් තමයි පටන් ගන්න යන්නේ අපි හරි ඊගවට කියවනේ යන් මම ඔයාලට මුලින්ම කිව්වනේ දැන් මේකේ තියෙන්නේ නිකන් සිද්ධාන්තමය වගේ කොටස් ටිකක් තියෙන්නේ නිකන් මේ පාඩම් කරගන්න වගේ දේවල් ටිකක් තියෙන ඇත්තටම මේ ගණිතයට සාමාන්‍ය එක ගැන
අදහසක් දෙන්න විතරයි තියෙන්නේ නිකන් මොකොත් ගණන් හදන්න එහෙම දෙයක් තියනවද එහෙම දෙයක් නැහැ පළවෙනි පාඩමෙන්ම නිකන් සුරතල් විදියට තමයි පාඩම් ටික පටන් ගන්න තියෙන්නේ එහෙමයි කියලා හිතන්න එපා ඉස්සරහට හොඳ හොඳ පාඩම් ටිකක් තියෙනවා හරි හරි බලන්න නිකන් කොටුවක් වගේ එක දාලා තියෙනවා තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූප ද්විපාර්ශික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනු ලැබේ. එම නැමුන් රේඛාව රූපේ සමමිතික අක්ෂය ලෙස හැඳින්වේ. බලන්න මේ රූපේ මේක දිගේ නමලා මේක එක මතයක වැටෙන්න බෙන්න මෙහෙම. ඕම් ඕම වැටෙනවා නේද? මේක මෙහෙම නමපුවාම බෙන්න මෙහෙම වැටෙනවා. අන්න එහෙම වැටෙනවා නම් එක මතයක වැටෙනවා නම් ඒ රූපයට කියනවා ද්විපාර්ශික සමමිතික රූපයක් කියලා. හැබැයි ඒක බෙන්න මෙහෙම තලයක ඇඳලා තියෙනවා නම් පැතලි පෘෂ්ඨයක ඇඳලා තියෙනවා නම් කියනවා ද්විපාර්ශික සමමිතික තල රූපයක් කියලා. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මේක දිගහැරියට පස්සේ මේක ආය නැවත දිගහරිනවා. දිගහැරියට පස්සේ බෙන්න මෙහෙම කඩේලක් තියෙනවා. මෙහෙම කඩේලක්. ඒකට මොකද්ද කියනවා කියන්නේ? ඒකට මොකද්ද කියන්නේ? සමමිතික අක්ෂය කියලා කියනවලු. හරි. බලන්න ඔබ එහෙත ක්‍රියාකාරකමේදී රූපේ දැක්වෙන ආකාරයට ඇඳගත් රේඛාව එම රූපේ සමමිතික අක්ෂයේ වේ. මෙම තල රූපේ සමමිතික අක්ෂ එකක් පමණක් ඇති ද්විපාර්ශික සමමිතික රූපයක් සමමිතික රූපයකි කියලා තියෙනවා. හරි. යන්න ඊගා පිටොට. ඊගා පිටොට මොකක්ද තියෙන්නේ? ද්විපාර්ශික සමමිතික රූපයක සමමිතික අක්ෂයක දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් එක සමාන වේ. හරි. ද්විපාර්ශික සමමිතික රූපයක මොකද්ද ලක්ෂණ? අපි අහුවොත් දැන් මේකේ තියෙන ලක්ෂණ මොනවාද? හැඩය සමානයි. හැඩයෙන් එක සමානයි. වර්ගඵලයෙන් එක සමානයි කියලා කියනවා. මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි සමානද නැද්ද? සමානයි සමානයි. ඒකනේ එක මත එක වැටෙන්නේ. හරි. බලන්න රූපය දක්වන ශ්‍රිජු කෝණාශ්‍රයේ ලකුණු කර ඇති කඩයිරෙන් එම ශ්‍රිජු කෝණාශ්‍රයේ එකිනෙකට සමාන කොටස් දෙකකට බෙදේ. ඒත් එම කඩයිර ඔස්සේ ශ්‍රිජු කෝණාශ්‍ර නැමීමෙන් එම කොටස් දෙක එකිනෙක සමපාත නොවේ. ඒ නිසා කඩයිරෙන් දක්වන රේඛාව මෙම තල රූපයේ සම්මිතික අක්ෂය නොවේ. මේ බලන්න ළමයි, දැන් මේ ඕනම රූපයක් ඇඳලා අපිට හිතුමතේ නමන්න පුළුවන් කියලා මෙහෙම. හරි. දැන් ශ්‍රිජු කෝණාශ්‍රය තියෙනවා. මම මේක මකන්නම්කෝ. මෙන්න ශ්‍රිජු කෝණාශ්‍රය. ඔන්න ශ්‍රිජු කෝණාශ්‍රය. මෙහෙම බෙදුවොත් මෙහෙම අපි බෙදුවොත් මේකයි සමානයි වර්ගඵලයෙන්. වර්ගඵලයෙන් මේ දෙක සමානයි. අනිවාර්යෙන් ශ්‍රිජු කෝණාශ්‍රය මේ අතට බෙදුවොත් මේ දෙකේ වර්ගඵලයන් සමානද නැද්ද? සමානයි. මේක මේ අතට හරවලා මේකත් මේ අතට හරවුවොත් මේ මෙහෙම දෙකක් එනවා නේද? ඔහොම දෙකක් එනවා. එතකොට හැඩේනුත් සමානයි. හැඩයෙන් සමානයි. මේ කපල අරගෙනනේ. දැන් මෙහෙම තියද්දි මෙහෙම කළා නැමුවොත් මේක මෙහෙම කළා නැමුවොත් මේ මෙහෙට එන්නේ. ඕන් ඔහොම එනවා නේද? ඔහොම එළියට එනවා. මේක මෙහෙට නැමුවොත් මේ මෙහෙට එනවා. එනවද නැද්ද? එතකොට මේක එක මතයක වැටෙනවද? එක මතයක වැටෙන්නේ නැහැ. නමුත් මේව එක සමානව බෙදුවා කියලා එක මතයක වැටෙන්නේ නැත්නම් ඒකේ මේ මැදින් එන රේඛාව සමමිතික අක්ෂය කියලා ගන්න පුළුවන්ද? බෑ. කිසිම අවස්ථාවක එක මතයක වැටෙන්නේ නැත්නම් අපි අඳින රූපයේ එක මතයක වැටෙන්නේ නැත්නම් ඒ රූපය සමමිත ඒ රූපයේ මැදින් ඒ නැමෙන නැමුන් ලක්ෂය සමමිතික අක්ෂය කියලා ගන්න පුළුවන්ද? ගන්න බෑ. එක මතයක වැටෙනවා නම් පමණයි මේම මැදින් මේ නැමුන් රේඛාවේ එන ඒ ඉරට සමමිතික අක්ෂය කියලා කියන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි. බලන්න ඕන් තවත් හයිලයිට් කරලා එකක් තියෙනවා. මොකද්ද? මෙලෙස තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වන නමුත් එම කොටස් දෙක සමපාත නොවේ නම් එම රේඛාව එම තල රූපයේ සමමිතික අක්ෂය නොවේ. දැන් මම කියව එක පැහැදිලිද? හරි. හරි බලන්න එකේ දෙක කියලා තියෙනවා. සමමිතික අක්ෂ ඇඳීම කියලා තියෙනවා. ක්‍රියාකාරකමක් තියෙන්නේ. හරි බලන්න එක පියවර පහත දැක්කන එකේ රූපේ ටිෂු කඩදාසිය පිටපත් කරගෙන එම ආස්තර කපා ගන්න. ආස්තර කියන්නේ මොකද්ද? ඔය ඇඳපු රූප. ඒ රූප කපා ගන්න කියලා කියනවා. හරි. ලස්සන රූප ටිකක් තියෙන්නේ නේ. හරි.
පියවර දෙක ඉහත කපාගත් රූපාදුරෙන් ද්විපාක්ෂික සම්මිතික රූප වෙන් කරගන්න ද්විපාක්ෂික සම්මිතික රූප තෝරන්න අපි දැන් දන්නවා ඔය කපපු රූපේ ඔය කපපු රූප එක මත එක දාලා බලනවා ද්විපාක්ෂික සම්මිතිකයිද කියලා හරි බලන්න පළවෙනි එක නැමුවොත් පළවෙනි එක මොන වගේ රූපයක්ද හරි පළවෙනි එක කොහොමද තියෙන්නේ මෙන්න මෙහෙම එකක් මේ රූප ටික ඔයාලා ආස්තර වලින් කපාගෙන මේ ආස්තර ටික කපාගෙන එකිනෙකට තියලා නමලා බලන්න මෙවෙන් ද්විපාක්ෂික මොනවාද කියලා. හරි. බලන්න පියවර තුනෙන් තියෙන ද්විපාක්ෂික සම්මිතික රූප වල සමමිතික අක්ෂ සියල්ල අඳින්න ඉහත සම්මිතික අක්ෂ ඇඳි රූප අභ්‍යාස පොතේ අලවා එක් එක් රූපයේ අසලින් මේ සම්මිතික අක්ෂ ගණන ලියන්න. සාමාන්‍යයෙන් දැන් ඔය ඍජු කෝණාස්ර තියෙනවා. ඍජු කෝණාස්ර තියෙනවා. සමචතුරස්ර තියෙනවා. එතකොට එව්වා නමන්න පුළුවන් ඒ සම්මිතික අක්ෂ ගොඩක් තියෙනවා. ඒ ආන් ඒ වගේ වගේ කොච්චර තියෙනවාද කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හරි. මං එව්වා සාකච්ඡා ගන්න යන්නේ ඒව නිකන් සුළු දේවල් නේ. හරි. හරි බලන්න එක එක අභ්‍යාසයේ තියෙනවා. පාද දැක්කන රූප අතරින් ද්විපාක්ෂික සම්මිතික අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති රූපේ තෝරා ඒවයේ අක්ෂර ලියන්න කියලා තියෙනවා. හරි බලන්න ඒ අකුරෙන් තියෙන එක ද්විපාක්ෂිකයිද? ඔව් එක මත එක තියෙනවා පිහිටනවාද? පිහිටනවා ඒ නමුල් ලක්ෂ්‍ය මත නැමුවොත් දෙකම එකිනෙක සම්පාත වෙනවා. හරි. B අකුරෙන් සම්පාත වෙනවද? සමපාත වෙනවා. C අකුරෙන් සම්පාත වෙනවද? සමපාත වෙනවා. D අකුරේක සම්පාත වෙනවද? සමපාත වෙන්නේ නැහැ. මොකද? පල්ලි කෑල්ල වර්ගඵලයෙන් කුඩයි නේද? කුඩයි. ඉහළට තියෙන්නේ වර්ගඵලයෙන් වැඩි කොටසක්. එතන යට තියෙන්නේ වර්ගඵලයෙන් අඩු කොටසක්. ඒක නිසා ඒක සමපාත වෙන්නේ නැහැ. හරි. E අකුරෙන් වර්ගඵලයන් සමානයි. නමුත් එක මත එක වැටෙනවද? නැහැ. එහෙනම් E අකුර ගන්න බෑ. F අකුරෙන් ඍජු කෝණාශ්‍රය දෙකට මැදින් බෙදුවා කියලා සමපාත වෙනවද? නැහැ. වර්ගඵල සමාන වුණාට එක මත එක වැටෙන්නේ නැති නිසා ඒක ද්විපාර්ශික වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා ඔන්න සමචතුරස්‍රය. සමචතුරස්‍රය දෙකට මැදින් ඒ විදිහට බෙදුවොත් මේ එකිනෙක සම්පත වෙනවද නැද්ද? වෙනවා වෙනවා. මොකද වෙනවා කියන්නේ සෑම පාදයක්ම සමාන නිසා අනිවාර්යයෙන්ම ද්විපාර්ශික සම්මිතික වෙනවා ඍජු කෝණාශ්‍රය. සෝරි සමචතුරස්‍රය. හරි. ඊගාට තියෙන රූපේ බලන්න. හරි. ඒක දෙපැත්තම එක සමානයි. ඒ නමුන් රේඛා දිගේ නමුවට පස්සේ එච් අකුර සම්පත වෙනවද නැද්ද? සමපාත වෙනවා. හරි. ඊගාට තියෙන්නේ මොකද්ද? ආයි අය අකුරෙන් තියෙන එක සම්පාත වෙනවද? නෑ බෝකොලයක් තියෙන අර ඉස්සල්ල මම පෙන්නුවේ. ආන් ඒ වගේ සිද්ධාන්තයක් තමයි තියෙන්නේ. ඕක අනිත් පැත්තට බෙදුවා නම් ඕක සම්පාත වෙනවද නැද්ද? වෙනවා. ඔය විදිහට නැමුවොත් සම්පාත වෙන්නේ නෑ. වෘත්තයක් තියෙනවා. J අකුරෙන් තියෙන වෘත්තයක්. වෘත්තයේ ඕන අතකට නවපුවාම ඒක සමාන කොටස් දෙකකට ගන්න පුළුවන්ද බැයිද? සමාන කොටස් ඕන තරම් ගන්න පුළුවන්. හරි. K අකුරෙන් තියෙන බලන්න. ඒ නමුල් ලක්ෂයේ දිගේ නැමුවොත් සම්පාත වෙනවද නැද්ද? වෙනවා. ඊට පස්සේ එල්ලා කුරෙන් දෙන එක බලන්න. පුළුවන්ද? පුළුවන් පුළුවන්. හරි. යන්න දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙනවා එක පහත රූපයේ සඳහන් එකේ රූපයේ පහත සඳහන් එකේ රූපය ටිෂු කඩදාසිය පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ ද්විපාක්ෂික සමමිතික අක්ෂ සියල්ල අඳින්න. පුළුවන්ද? අනේ පුළුවන් පුළුවන්. ඕක අමහලුකට කියන්න දෙයක්ද? නෑ නෑ නෑ. හරි. දෙවෙනි එක බලන්න ඉහත සමමිතික අක්ෂ ඇඳි රූප අභ්‍යාස පොතේ අලවණ්ඩලු. හරි. පාඩමට නිකන් අර නිකම්ම තියෙන නිසා වගේ නිකන් දීපු ගණන් ටිකක්. හරි. තුන්වෙනි එක බලන්න පහත සඳහන් එක් එක් රූපය ටිෂු කඩදාසිය පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ සමමිතික අක්ෂ සියල්ල අඳින්න. පුළුවන්ද? ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා. හරි. A තියෙන්නේ ඍජු කෝණාශ්‍රයද B තියෙන්නේ පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණාකාර හැඩයක්. පාද දෙකක් පාද දෙක සමාන වෙච්ච ත්‍රිකෝණයක් කපා ගන්න තියෙන්නේ. හරි. ඊගාට තියෙනවා දෙවෙනියට කියලා ඉහත එක් එක් රූපයේ සම්මිතික අක්ෂ ගන්න ලියන්න. ඉහත ලැබුණු A සහ B ආස්තර දෙකේ ආස්තර එකක් මත අනෙක නොතබා එකිනෙක ධාර ගෑවෙන ලෙස එකතු කිරීමෙන් වෙනත් සමමිතික රූපයක් සාදා එය අභ්‍යාස පොතේ අලවන්නලු. මොකක්ද ඒ කියන්නේ? ඉහත ලැබුණු A සහ B ආස්තර එක මත අනෙක නොතබා එකිනෙක ධාර ගෑවෙනසේ එකතු. මෙහෙමයි. ඔය කියන්නේ මොකද්ද?
ත්‍රිකෝණේ කොටුවයි එකතු කරලා මොකක් හරි හැඩයක් එකතු කරලා ඒක නමලා බලන්න කියලා කියන්නේ. ඒකේ සම්මිතික අක්ෂ එන විදිහට ඒකේ රූපයක් ගන්න පුළුවන් ද කියලා. ඕකේ මේ සුළු දෙයක් අප්පමි කොටුව තියෙනවා. අපි මේක උඩින් එකිනෙක ධාර ගෑවෙනසේ. මොහොත තියලා ගන්න බැයිද රූපයක්? එතකොට මේක මෙතෙන් නමන්න පුළුවන්. එහෙමනේ. එකිනෙක ධාර ගෑවෙනසේ. එක මත තියන්නේ නැහැ. මේක මේ කොටුව උඩින් මෙහෙම තියනවාද? එහෙම තියන්නේ නැහැ. එහෙම තියන්නේ නැතුව ඔයාලට අඳින්න පුළුවන්. ඔයාලා හිතලා ඔයාලට නිර්මාණය කරන්න පුළුවන් රූපයක් නිර්මාණය කරලා ඒක හරි මැදින් බෙදන්න පුළුවන්ද කියලා බලන්න කියලා කියනවා. හරි. ඒක අභ්‍යාස පොතේ අලවන්න කියලා නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙනවා හතර පහත සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. හරි බලන්න පළවෙනි එක මොකද්ද කියලා. මොකද්ද පළවෙනි එක? දීපාර්ශික සාමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේ. දීපාර්ශික සාමිතික රූපයක් නම් අනිවාර්යෙන් දෙපැත්තේ ඉන්න දෙන්නා වර්ගඵලයෙනුත් සමානයි හැඩයෙනුත් සමානයි. එහෙනම් ඒ වාක්‍ය හරිද වැරදිද? හරි. හරි දෙවෙනි එක බලන්න. ද්විපාර්ශික සමමිතික රූපයකට සමමිතික අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථාද ඇත. ද්විපාර්ශික සමමිතික රූපයට සමමිතික අක්ෂ ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවා තියෙනවද නැද්ද? තියෙනවා. වෘත්තයේ ගත්තොත් ඕන තරම් තියෙනව නේද? අඳින්න පුළුවන්. දශමෙටම අඳින්න පුළුවන්. ඕම 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 හතර වටේට අඳින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒකින් ද ඒ වාක්‍යය හරි. හරි බලන්න තුන්වෙනි එක. වෘත්තාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණන චතුරස්රාක වෘත්තාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණන සමචතුරස්රාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණනට වඩා වැඩිය. මොකද ඒ කියන්නේ සමචතුරස්රයකින් ගන්න පුළුවන් සමමිතික අක්ෂ ගණනට වඩා වෘත්තයකින් ගන්න පුළුවන් සමමිතික අක්ෂ ගණන වැඩි කියලා කියනවා. හරිද ඒක? හරි. ඇයි? වෘත්තයකින් දැන් මේ කොටුවේ මේක ගන්නම්කො මම සමචතුරස්රයේ මේව බෙදුව හැකි මෙහෙම බෙදුව හැකි මෙහෙම බෙදුව හැකි මෙහෙම බෙදුව හැකි ඔයිට වඩා පුළුවන්ද? බෑ. නමුත් වෘත්තයක් ගත්තට පස්සේ මෙහෙම බෙදුව හැකි මෙහෙම බෙදුව හැකි මෙහෙම 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 ඔහොම 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 ඈ මේ ඕන විදිහට බෙදන්න පුළුවන්ද බෑද? ඕන තරම් බෙදන්න පුළුවන්. එහෙනම් වෘත්තයක සමමිතික අක්ෂ ගාන අඩුයිද වැඩිද? වැඩි. ඒක නිසා එහෙනම් මේ ප්‍රකාශය හරිද වැරදිද? හරි. හරි. බලන්න හතරවෙනි එක. ද්විපාර්ශික සම්මිතික රූපයකට තිබිය හැකි උපරිම සම්මිතික අක්ෂ ගණන එකකි. ද්විපාර්ශික සමමිතික රූපයකට තිබිය හැකි උපරිම සම්මිතික අක්ෂ ගණන එකක්ද? නෑ නෑ, එකට වැඩියෙන් තියෙන සම්මිතික ද්විපාර්ශික සමමිතික රූප නැද්ද? තියෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය හරිද වැරදිද? වැරදි. හරි, පස්වෙනි එක බලන්න. සමමිති අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් එක් කොටස් සමමිතික වේ. සමමිති අක්ෂ දෙකක් ඇති සමමිති අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් එක් කොටස සමමිතික වේ. මොකක් හරි එකක සමමිතික අක්ෂ දෙකක් තියෙනවා කියනකො උදාහරණයක් විදිහට ඍජු කෝණාංශය. දැන් ඍජු කෝණාංශය ඕම් සමමිතික අක්ෂ ගන්න කීයද? ඍජු කෝණාංශයක සාමාන්‍ය සමමිතික අක්ෂ කීයද? හරි, ඔන්න මෙහෙම බෙදන්න පුළුවන්, මෙහෙම බෙදන්න පුළුවන්. අපි කියමුකෝ මේ අක්ෂය ඔස්සේ මෙහෙම කැපුවා. කැපුවොත් මේ දෙක සමානද නැද්ද? සමානයි. නැත්නම් අපි මේක ඔස්සේ කැපුවා, මේ දෙක සමානද නැද්ද? සමානයි. එහෙනම් සමමිතික අක්ෂ දෙකක් තියෙන රූපයක් ඒ අදාළ සමමිතික අක්ෂයත් දිගේ කැපුවට පස්සේ වෙන් වෙන කොටස් දෙක සමානද නැද්ද? සමානද නැද්ද? සමානයි. එහෙනම් මේ ප්‍රකාශය හරිද වැරදිද? හරි. යන්න එහා පැත්තේ පිටුවට. හරි, එහා පැත්තේ පිටුවට ගියාට පස්සේ තියෙනවා මොකද්ද තියෙන්නේ? දීපාර්ශික තල රූප නිර්මාණය කිරීම. හරි. හොඳයි, දෙවෙනි ක්‍රියාකාරකමක් තියෙන්නේ බලන්න. ඒ ක්‍රියාකාරකම ඔයාලට කරන්න පුළුවන් කඩදාසියක් අරගෙන කපලා කරන්නයි තියෙන්නේ. හතරවෙනි එකත් ඒ විදියමයි, පහත් ඒ විදියමයි. මම ඒක කියන්න යන්නේ නැහැ කියලා තේරුමක් නැහැ නේද? හරි, ඔයගොල්ලෝ ඒ විදියට පියවරවල් ඒ විදියටම කරලා ඒ විදියට සාමිතික අක්ෂ ලැබෙනවාද කියලා ඒ ක්‍රියාකාරකම් වල
යෙදෙන්න බලන්න පැවරුමක් තියනවා නැමු කඩදාසිය මත රූප කැපීමෙන් හා නැමු කඩදාසි මත තීන්ත තැවරීමෙන් විවිධ දීපාශික සම්මිතික තල රූප නිර්මාණය කරන්න නිර්මාණය කළ සම්මිතික රූප භාවිතයෙන් අලංකාර බිත්ති සැරසිල්ලා සකස් කරන්නලු හරි 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 ඊගාට මොකද තියෙන්නේ ඊගාට තියෙනවා දීපාශික සම්මිතික තල රූප ඇඳීම කියලා තියෙනවා දීපාශික තල රූප දීපාශික සම්මිතික තල රූප ඇඳීම හරි බලන්න කොටු දැලක ඇඳ ඇති පාද දැක්වෙන සම්මිතික තල රූපයේ විමසා බලමු මෙම රූපයේ සම්මිතික අක්ෂය වන්නේ කඩේරෙන් දැක්වෙන රේඛාවයි හරි ඕක තේරුම් ගන්න මම ඇඳලා ඔයාලට කියලා දෙන්නම් ඕකේ කියලා තියෙන දේවල් ටික ඔහොම තියෙනවා හරි මෙතන ඉඳන් මෙයාට තියෙන දුරයි මෙතන ඉඳන් මෙයාට තියෙන දුරයි සමානයි මෙතන ඉඳන් මෙයාගේ දුරයි මෙතන ඉඳන් මෙයාගේ දුරයි සමානයි මෙතන ඉඳන් මෙයාගේ දුරයි මෙතන ඉඳන් මෙයාගේ දුරයි සමානයි මෙයාගේ දුරයි මෙයාගේ දුරයි මෙයාගේ දුරයි මෙයාගේ දුරයි එකිනෙක සමානයි හරි මෙම රූපයේ සම්මිති අක්ෂය වන මෙම රූපයේ සම්මිති අක්ෂය වන්නේ කඩයිරෙන් දැක්වෙන රේඛාවයි සරල රේඛීය තල රූපයක සරල රේඛා ඛණ්ඩ හමුවන ස්ථානය එම තල රූපයේ ශීර්ෂ ලෙස හැඳින්වේ එම ශීර්ෂ ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් අක්ෂර වලින් බොහෝ විට නම් කරනු ලැබේ හරි මේ නම් කරලා තියෙනවා මොනවද ශීර්ෂ කියලා කියනවා ඒ අයියේ මේවට ශීර්ෂ කියන්නේ මේක මෙහෙම නැමුවාට පස්සේ මේ දෙගොල්ල එකිනෙක හම්බ වෙනවා මේ මුළු දෙක එකට හම්බ වෙනවා මේ මුළු දෙක එකට හම්බ වෙනවා මේ මුළු දෙකත් එකට හම්බ වෙනවා ඒ නිසා තමයි ඒවට ශීර්ෂ කියලා කියලා තියෙන්නේ හරි රූපේ සම්මිති අක්ෂයෙන් දකුණු පස ඇති කොටසේ ඒ තියෙන ඕන් අංක ටික දාලා තියෙනවා ඔය මං කිව්ව දේවල් ටික තමයි හරි ඊට පස්සේ කියනවා මේ ඒ අකුරට අනුරූපී අක්ෂය මොකද්ද මේ මේක b අකුරට අනුරූපී අක්ෂය මොකද්ද මේක c අකුරට මේක d අකුරට මේක ඕන් ඔය කියන කතාව තමයි ඕකේ කියලා තියෙන්නේ හරි ඊට පස්සේ කියනවා දැන් ඔක කොටු දැලකනේ තියෙන්නේ කොටු දැලක තියෙන්නේ එතකොට මේ මේම කොටු ගහලා තියෙන්නේ එතකොට මෙතනින් ඕම තියෙන කොටු ගන්න අපි කියමුකෝ 3යි කියලා 1 2 3 4යි හරිද එතකොට මේ පැත්තට 1 2 3 4යි මේ කොටු ගන්න මේ පැත්තක තියෙන කොටු ගන්නට සමානද නැද්ද සමානයි. එතකොට මෙතන තියෙන කොටු ගානයි මෙතන තියෙන කොටු ගානයි සමානද? සමානයි. එතකොට මෙතන තියෙන කොටු ගාන මෙතන තියෙන කොටු ගානට සමානද? සමානයි කියන එක තමයි ඔන්න ඔතන තියෙන්නේ. ඉතින් ඒක කියව ගන්න. හරි. ඕක වඩාත් පැහැදිලි වෙන්න තියෙනවා ක්‍රියාකාරකම 6. බලන්න රූපය දැක්වෙන පරිදි කොටු දැලේ සිරස් රේඛාව තෝරාගෙන එය මත කඩේරක් අඳින්න. බලන්න කඩේරක් අඳපු එකක් තියෙනවා. එම කඩේරෙන් වම එම කඩේරෙන් වමත් පස කොටු දැලේ තිරස් සහ සිරස් රේඛා හමුවන ලක්ෂ තුනක් තෝරා ගන්න. එම ලක්ෂ පිළිවෙලින් AB සහ C ලෙස නම් කරන්න ඕන නම් කරලා තියෙනවා. බලන්න A සහ B ලක්ෂ දෙක දෙකද B සහ C ලක්ෂ දෙකද සරල රේඛා ඛණ්ඩ මගින් යාකරන රතු පාටින් යා කරලා තියෙනවා නේද? යා කරලා තියෙනවා. හරි බලන්න පියවර හතරෙන් කඩේරෙන් දකුණු පස වූ ඉහත ලක්ෂ වලට අනුරූපී ලක්ෂ කොටු දැල මත ලකුණු කොට එම ලක්ෂ B- A- B- සහ C- ලෙස නම් කරන්න කියලා තියෙනවා. ඉතින් මේ විදිහට නම් කරපු එක එහා පැත්තේ තියෙනවා බලන්න. පියවර පහේ තියෙනවා A සහ B A සහ A- ලක්ෂ දෙකද C සහ C- ලක්ෂ දෙකද සරල රේඛා ඛණ්ඩ මගින් යාකරන්න කියලා තියෙනවා. ඉතින් යාකරපු රූපයකුත් උඩින් තියෙනවා. බලන්න ඕන් ඔය එන රූපේ එකිනෙකට නමලා එක මත එක සමපාත වෙනවද කියලා. දැන් ඔබට කඩිර සමමිති දැන් ඔබට කඩිර සමමිති අක්ෂයද සලකුණු කර ලක්ෂ ශීර්ෂද වෙන්වන සමමිතික රූපයක් ලැබී ඇත. ඊයට සඳහන් ලක්ෂණ උපයෝගී කරගනිමින් සමමිතික රූප අඳින අයුරු විමසා බලමු කියලා තියෙනවා. බලන්න නිදසුනක් දීලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ තමයි ක්‍රියාකාරකම් තියෙන්නේ. ඉතින් ඔය විදිහට ක්‍රියාකාරකම් කරන්නයි තියෙන්නේ. හරි 1 2 අභ්‍යාසයට යන්න බලන්න.
එක දෙක අභ්‍යාසයේ මොකද්ද තියෙන්නේ? හරි පළවෙනිකෙන් බලන්න එක දී ඇති ඒ රූපේ කොටු දැලේ කොටු රූල් පොතේ පිටපත් කරගන්නලු කඩිරෙන් දක්වා ඇති සම්මිතික අක්ෂය මත තල දර්පණයක් තබා කඩිරි සම්මිති අක්ෂයට දීපාර්ශික සම්මිතිකය නරඹන්නලු මොකද්ද ඒ කියන්නේ? ඔයාලගේ කොටු රූල් පොතේ ඔය කියන රූපේ ඇඳගන්නලු ඇඳගෙන පොඩි කණ්ණාඩියක් බෙන්න මෙහෙම තියලා දැන් අපි කියමුකෝ මේ මෙහෙමනේ තියෙන්නේ ඕක ඕම මොහොම එකක් තියෙන්නේ මේ මේක තමයි සමමිතික අක්ෂය මේ අක්ෂය උඩින් තියෙනවා කණ්ණාඩියක් මෙහෙම කණ්ණාඩිය තියලා මෙහෙම කණ්ණාඩිය තියලා මේ පැත්තෙන් ඕම බලනවා මේ කණ්ණාඩිය තියලා මෙහෙම බලපුවාම මේ පැත්තනොත් ඕම ඕම පේනවද නැද්ද මේ පැත්තනොත් මේ විදිහට මෙහෙම බලපුවාම පේනවද නැද්ද පේනවා අන්න ඒක නිරීක්ෂණය කරන්න කියලා තමයි කියන්නේ හරි ඒ ක්‍රියාකාරකම නිකන් සිම්පල්ම ක්‍රියාකාරකමක් තියෙන ඉතින් මේ අභ්‍යාසය මම දිගටම කරන්නේ ඉතින් තේරුම නැහැ පොඩි අභ්‍යාසයක් හරි ඒ අභ්‍යාසය කරන්න යම් කිසි ගැටලුවක් තිබ්බොත් දුවේ පුතේ අනිවාර්යෙන් ඒකේ ඔයාලට ගැටලුව ඇති වුණේ කොතනද කියලා යාට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න හරි පොඩි පාඩමක් තියෙන ඉතින් මං වැඩි ඒ ගැන කතා කරන්න ගියේ නැත්තේ ඇත්තට මේක කතා කරන්න ඉච්චර අවශ්‍ය කරන බරපතල පාඩමක් නෙමෙයි. ඉතින් දීපාර්ශික සම්මිතික භාවය ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් වෙන්න ඇති. ඉතින් මිනිසා කියන්නේ දීපාර්ශික සම්මිතිකයි. ද ද ඔව්. ඇයි එහෙම කියන්නේ? බලන්න මිනිස්සයා මෙහෙම හරි මැදි මෙහෙම කරලා බෙදුවොත් අපායට ගියාට පස්සේ ඔය කියන්නේ අපායට ගියාට පස්සේ කීයතකින් කපනවා කියලා. ඕන් හරියටම දැන් අපායට ගියාට පස්සේ යකාට කේන්ති ගිහිල්ලා යකා කපනවා මිනිස්සයාගේ මේ මෙහෙම ඔළුව මැද්දෙන් මේ මෙහෙම හරි මැදින්ම කපලා අයින් කරනවා. අයින් කරාට පස්සේ අයින් වෙච්ච කැලේ දෙක මොකද්ද? ද්විපාර්ශික සමමිතික. එතන කියන්න පුළුවන් නේද? ආ ඔන්න කැපුවේ හරියටම ද්විපාර්ශික සමමිතික වෙන්න නේද? එහෙනම් මිනිස්සයා ද්විපාර්ශික සමමිතිකයිද නැද්ද? සමමිතිකයි. හරි. ද්විපාර්ශික සමමිතික භාවය. ඉතින් සමමිතික භාවය කියන ඒ පාඩම ඉතින් ඕකෙන් අවසන් වෙනවා. ඉතින් අභ්‍යාස දෙකයි තියෙන්නේ. ඉතින් අභ්‍යාස දෙකේ තියෙන්නේ සම්පූර්ණම ක්‍රියාකාරකම. ඒ කියන්නේ ඒ සමමිතික භාව නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තමයි තිබ්බේ මුළු පාඩම පුරාවටම. ඉතින් ඒකින්ද මම හිතනවා ඒක අමාරු වෙන්න නැතුව ඇති කියලා. යම්කිසි දරුවෙකුට අමාරුයි නම් තේරුනේ නැත්තම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට නොතේරුනිච්ච දැන කමෙන්ට් එකක් විදියට දාන්න දුවේ පුතේ. හරි ඊගාවට හතවසරේ දෙවෙනි පාඩමෙන් අපි හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඊගාවට දෙවෙනි පාඩමත් එක්ක හමු වෙන බලාපොරොත්තු ඇතුව. ඉතින් සමු ගන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ මගේ channel එක හරහා මේ වීඩියෝ එක බලන්න පළවෙනි වතාවට නම් දුවේ පුතේ පාත තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න අපේ YouTube channel එක. එතකොට තමයි මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්නා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. හරි. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.